ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත කාලේ හැම රටක් විස්සරා ක්‍රිකට් වලින් පරාජයන් ලබපු මතකයන් අපිට මෑතකදී වැඩි වුණාට අතීත වාර්තා බලද්දී නම් අපේ ක්‍රීඩකයෝ එක්ක දැන් වැඩපෙන්නන සමහර කණ්ඩායම් වලට සෙල්ලම් දාන්න එච්චර ලේසි වෙලා නැහැ. නවසීලන්ත ශ්‍රී ලංකා එක්දින ඉතිහාසයත් එහෙම එකක්. ශ්‍රී ලංකා නවසීලන්ත එක්දින ඉතිහාසයේ වැඩිම ලකුණු ගත් ප්‍රතිකරු 10 දෙනා ගැන කියද්දී ඒක හොඳට පැහැදිලි වෙයි. මේ කණ්ඩායම් දෙක අතරේ එක්දින වැඩිම ලකුණු ගත් ප්‍රතිකරු 10 අතරේ 10 වෙනි තැන ඉන්නේ ශ්‍රී ලංකාව එක්ක එක්දින තරග 33කට සෙල්ලම් කරපු ක්‍රිස් හැරිස්. හැරිස් ශ්‍රී ලංකාව එක්ක තරග වල ලකුණු 660ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 33ක් රඳවාගෙන. හැරිස්ගේ වැඩිම ලකුණු විදිහට සටහන් වෙන්නේ නොදෙවි ගත ලකුණු 68ක්. මේ වාර්තාවේ හැරිස්ට ඉස්සරහින් ඉන්නේ නේද නැෂ්නල්. ලංකාවේ එක් දින තරඟ 28කට සෙල්ලම් කරන ඇස්ට්‍රල් ලකුණු 760ක් රැස් කරගන්නේ ඉනිමක සාමාන්‍ය 29ක් රඳවාගෙන. ඇස්ට්‍රල්ගේ වැඩිම ලකුණු විදිහට සටහන් වෙන්නේ ලකුණු 95ක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන කළමනාකරු විදිහට ඉන්න අසංක ගුරුසිංහ තමයි ප්‍රතිකරු අතරේ 8 වෙනි තැන ඉන්නේ. නව ශ්‍රීලංකාවේ එක් දින තරඟ 21ක් සෙල්ලම් කරන ගුරා ලකුණු 774ක් ගන්නේ වැඩිම ලකුණු 117ක් නොදෙවි ලබාගෙන. ගුරාගේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 39ක් විදිහට. අනෙක් කණ්ඩායම් වලට එරෙහිව පෙන්වපු දක්ෂතා එක බැලුවම අඩු සාමාන්‍යයක් පෙන්වුවත් ශ්‍රී ලංකා නව ශ්‍රීලංකා එක් දින ඉතිහාසයේ වැඩිම ලකුණු ගත් ප්‍රතිකරු අතරේ 7 වෙනි තැන ඉන්නේ අරවින්ද. අරවින්ද එක් දින තරඟ 37කදී ලකුණු 829ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 25ක් එක්ක. අරවින්දගේ නව ශ්‍රීලංකාවට එරෙහිව හොඳම ඉනිම විදිහට සටහන් වෙන්නේ ලකුණු 66ක්. අරවින්දට උඩින් ඉන්නේ අර්ජුන. නව ශ්‍රීලංකාවේ එක් දින තරඟ 35කට සෙල්ලම් කරන අර්ජුන ලකුණු 840ක් ගන්නේ ඉනිමක සාමාන්‍ය 30ක් රඳවාගෙන. අර්ජුනගේ ඉහළම එක් දින ඉනිම විදිහට නව ශ්‍රීලංකාවට එරෙහිව ලබාගෙන තියෙන්නේ ලකුණු 102ක්. නව ශ්‍රීලංකා ශ්‍රී ලංකා එක් දින ඉතිහාසයේ වැඩිම ලකුණු ගත් ප්‍රතිකරු අතර 5 වෙනි තැන ඉන්නේ මාව නතපත්තු. මාව නව ශ්‍රීලංකාවට එරෙහිව ලකුණු 908ක් අරගෙන තියෙන තරඟ 30කදී අතපත්තුගේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 38ක් විදිහට. ඒ වගේම නොදෙවි ලබාගත් ලකුණු 83 තමයි අතපත්තු නව ශ්‍රීලංකාවට ගහපු හොඳම ඉනිම. අතපත්තුට උඩින් ඉන්නේ දිල්ෂාන්. නව ශ්‍රීලංකාවේ තරඟ 39ක් සෙල්ලම් කරන දිල්ෂාන් ලකුණු 1308ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 42ක් එක්ක. දිල්ෂාන්ගේ නව ශ්‍රීලංකාවට එරෙහිව ගත්ත ඉහළම ලකුණු සටහන වන්නේ ලකුණු 116ක්. නව ශ්‍රීලංකා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ගත් ප්‍රතිකරු අතරේ 3 වෙනි තැන ඉන්නේ මහින්ද ජයවර්ධන. මහින්ද නව ශ්‍රීලංකාවේ එක් දින තරඟ 50කට සෙල්ලම් කරලා ලකුණු 1326ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 33කුත් වැඩිම ලකුණු විදිහට 116කුත් එක්ක. නව ශ්‍රීලංකාවට එරෙහිව හොඳට අත දිගහැරලා පහර දුන්නු සනත් තමයි මේ වාර්තාවේ 2 වෙනි තැන ඉන්නේ. ඒ එක් දින තරඟ 47කදී ලකුණු 1519ක් අරගෙන සනත්ගේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 34ක් විදිහට. ඒ වගේම සනත් නව ශ්‍රීලංකාවට එරෙහිව ගහපු ඉහළම ඉනිම ලකුණු 140ක්. නව ශ්‍රීලංකා ශ්‍රී ලංකා එක් දින ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා තමයි කුමාර් සංගක්කාර. සංග නව ශ්‍රීලංකාවේ එක් දින තරඟ 48කට සෙල්ලම් කරලා ලකුණු 1568ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 40ක් එක්ක. සංග නව ශ්‍රීලංකාවට එරෙහිව ගත්ත ඉහළම ලකුණු සටහන විදිහට සටහන් වෙන්නේ නදවි ලකුණු 113ක් ගැනීම. මේ විදිහට තමයි ඉතිහාසයේ අපේ හැ නව ශ්‍රීලංකාවට පහර දීලා තියෙන්නේ. වැඩිම ලකුණු ගත්ත 10න් 8ක්ම අපේ අය. ඉතින් ඊට එහා කතාවක් නැහැනේ. අපි බලමු මේ නම්බු මේ පාර අපේ අය ආරක්ෂා කරගෙන එයිද කියලා. 2019ට පොඩි වෙනසකටත් එක්ක පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මේ කණ්ඩායම් දෙක අතරේ එක් දින තරඟවල ඉහළම තන ඉනිමකට හිමිකම් කියන ක්‍රීඩකයා කවුද කියලා ඔයාලගේ උත්තරේ කමෙන්ට් කරන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket world cup කියන ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket pd නම් දෙස්සතරේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.